hard disk ගැන. ඉතින් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ ඩිප් චැනල් එකට අලුත් වීඩියෝ එකක්. ඉතින් අද මම මේ වීඩියෝ ලෙසන් එකෙන් කිය දෙන්නේ මේක අද හදාගන්නේ සම්පූර්ණ hard drive එක ගැන සහ hard drive එකේ කොහොමද ක්‍රියාකාරීත්වය කොහොමද hard drive එක හැදිලා තියෙන්නේ ඉතින් hard drive ගැන අන්තර්ගතය මොකද්ද කියන සහ hard drive කොහොමද උපකාරයක් පාවිච්චි කරන්නේ කියන එක තමයි අද වීඩියෝ එක කිය දෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් ඒ වලට hard disk එක ගැන කිසිම අවබෝධයක් නැත්තම්. ඉතින් ඔයාලට MC අවබෝධයක් මේ hard drive ගැන ලබා ගන්නවා නම් ඔයා මේ විදිහට සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ සාමාන්‍ය පෙළට ICT විෂය ධාරාව ඉගෙනගෙන තියෙනවා නම් ICT අච්චු පොතේ මේ hard disk එක එහෙම නැත්නම් දුරදැටිය ගැන වැඩි විස්තර ටිකක් තියෙනවා ඔයගොල්ලන්ට සාමාන්‍ය විස්තරයක් ඉතින් මන්ට හරිය වැඩි පුරත් එක්ක ඔයගොල්ලන්ට කිය දෙන්න hard disk ගැන. ඉතින් hard disk ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉතින් පරිගණකයේ මතකය මෙමරි එක ගත්තට පස්සේ සාමාන්‍ය පෙළ ප්‍රාථමික මතකය සහ දෙතික මතකය කියලා කොටස් කරගන්න පුළුවන් බොහොම ලේසියි 5 memory memory secondary memory එක. ඉතින් 5 memory memory තමයි ඔයගොල්ලන්ගේ RAM එක ඊට පස්සේ ගිහම ROM එක සහ cache memory අයත් වෙන්නේ. ඉතින් එතනත් එහාට ගිහිල්ලා secondary storage device එකක විදිහට තමයි hard drive එකේ යන්නේ PC එකේ ක්‍රියාකාරීත්වය ලබන්නේ. ඉතින් hard disk එක ගත්තට පස්සේ ඉතින් අපිට එදිනදා ජීවිතයේදී hard drive එක නැතුවම බැරි දෙයක් තමයි අපේ data storage කරලා තියාගන්න. ඉතින් මේ storage කරලා තියෙන hard drive එකේ කොහොමද ආකාරය? ඉතින් අද ඉතින් මගේ අතේ තියෙන මේ විදිහට desktop hard drive මීටර් මාස ගානකට තමයි උත්තියක් විතර ගලවලා පැත්තට ඇයින් කරලා තිබ්බ hard drive එකක් ඇතුළේ ඔක්කොම ගලවලා. ඉතින් මම ඉතින් කැලෙන් කියලා විස්තර ගන්න මේ මොනවද කියලා. ඉතින් අපි පරිගණක වල හැම දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා ඔකගේ PC එක දාන data games movies හැම දෙයක්ම කොහොමද පරිගණක කරන්නේ. ඉතින් බිංදුව එක කියන ආකාර තමයි සාමාන්‍යයෙන් PC එක ඇතුලේ හැම දෙයක්ම රඳවව තබා ගන්න. ඉතින් ඒ විදිහට ගන්න data මේ වගේ hard drive එකේ තියෙන plate එක. මේ plate එකේ තමයි ඔයාලා පේනවා ඇති. මෙන්න මේ වගේ ඇල්මිනියම් නැත්නම් පිංගම් මැටියෙන් පිංගම් මැටි වලින් ආව මීට අවුරුදු ගානකට කලින් ආපු hard drives. ඉතින් ඒවෙන් හදපු plate එක තමයි මේ විදිහට තියෙන්නේ. දැන් නම් මේක නම් ඇල්මිනියම්. සහ ඉතින් දැන් අලුතෙන් එන ඒවා ඇල්මිනියම් උත් නෙමෙයි ඉන්නේ. ඒක හොඳ ලෝහ වර්ග වලින් හදලා ඉන්නේ මේ වගේ plate එක තමයි. data ඔයාලගේ රඳවල් තියෙනවා. ඉතින් ගොඩක් කලාවට ඔයා මේ විදිහට පරණ hard drive ගන්න. උදාහරණයක් විදිහට 2000 ඉතින් මීට කලින් මම ඔයාලට පුංචි දෙයක් පෙන්නන්න. ඉතින් මේ hard drive එක වල තියෙනවා ඇති. මේ තියෙන මෝටරේ ඉතින් මේක තියෙනවා. ගලන් ගැල්ලා මේ මෝටරේ කරගෙනවා. ඉතින් මේක තමයි අපේ ප්ලේට් එක කරගන්නේ. ඉතින් ඊට අමතරව මෙතන තියෙන actuator RAM එක. ඊට පස්සේ මෙතනින් තියෙන magnet එක. ඉතින් magnet එකෙන් තමයි ඔයගේ actuator RAM ඊට එහෙම මෙහෙට කරන්නේ. ඉතින් ඊට අමතරව මේ hard එකේ තව වහලන cover එක. ඉතින් ඊට ඇතුලේ වායු අවකාශය ඇතුලේ මේ වායු අවකාශය ඇතුලේ සාමාන්‍ය වාතය නෙමෙයි තියෙන්නේ. මේ වායු අවකාශය ඇතුලේ තියෙන්නේ හීලියම් වගේ ප්‍රතික්‍රියාශීලීත්වයෙන් තොර වායුවක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. නිෂ්ක්‍රීය වායුවක් තමයි මේ hard drive එක ඇතුලේ අන්තර්ගත වෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි hard drive එක ඇතුලේ ඔකෝ දන්නවා ඇති සාමාන්‍යයෙන් plate එක යහට හැදෙන විතර ගේනකොට ගින්නක් වගේ ඇති වෙන්න පුළුවන් නේද? ඒක හින්දා ඒ දේ මඟ හැරගන්න තමයි මේක ඇතුලේ නිෂ්ක්‍රීය වායුවක් දාලා යවන්නේ. ඉතින් ওই දේවල් එක ගොඩක් කලවට මේ hard drive එකක ගත්තොත් සාමාන්‍යයෙන් අපි නොකර කිව්වට තමයි කවදාවත් මේ ප්ලේට් එකක් ගලවන්න හොඳ නැහැ hard drive එක. ඒ කියන්නේ ඔගේ hard drive එක කුරු වෙලා පිච්චුනොත් එහෙම කවදාවත් මෙතනින් උඩ තියෙන සීල් එක ගලවන්න එපා. ඉතින් ඒක ගැලෙපොත් වෙන්නේ ඔයාට රිකවරි කරගන්න දෙයකට රිකවරි කරන්න තියෙන අවස්ථා නැති වෙනවා. ඉතින් මගේ අත මේ අතේ තියෙන්නේ මීට අවුට් 10කට කලින් මගෙන් පිච්චිච්ච ඊට පස්සේ මම ගලවපු නොදැනුවත් මම ගලවපු මගේ පරණ ලැප්ටොප් එකේ hard එක තියෙන මේ ප්ලේට් එක. ඉතින් මේ වගේ ප්ලේට් එක සාමාන්‍යයෙන් data මේ විදිහට තියෙන ප්ලේට් එක සාමාන්‍ය data එක රිකවරි කරනවා නම් මේක අපිට ගිනියන්නව hard drive එක නිෂ්පාදනය කරන සමාගම ආයතනයකට මොකද මේක රිකවරි කරනවා නම් ඉතින් එහෙම ගිනිහින්න අපිට සාමාන්‍ය ලංකාවේ මුදින්න රුපියල් 104ක් හෝ 5ක් අතර ලොකු ගාණක් යනවා මේකේ තියෙන data ඒ විදිහටම අපිට ආපහු එලියට ගන්න නම්. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ. ඔයාලා මේ hard drive ගලවන්නේ නැතුව තියාගත්තොත් මේ සර්කිට් කෑල්ල ඩැමේජ් කරන්න නැතුව සර්කිට් කෑල්ල නැතුව මේක කිසිම විදිහට ඩැමේජ් නොකර තියාගත්තොත් ඔයාලට කිසිම ලොකු මුදලක් වැය වෙන්නේ නැතුව
වගේ හාඩ් එක ලයිට් ගිහින් ඇවිල්ලා පිලිස්සුනොත් ඒ වගේ දෙයක් වුණොත් සාමාන්‍ය ඩේට් රිකවර් කරගන්න පුළුවන් ගොඩක් ලාභදායි විදිහට ලංකාවේ තුන් රුපියල් 10000ක් වඩුවේ ඩේට් රිකවර් කරගන්න පුළුවන් වගේ ඩේටා ඉතින් ඔය දේවල් එක්ක ඉතින් ඊළඟ දේ තමයි ගොඩක් කට්ටිය මෙන් හදලා කොහොමද මේ හාඩ් එකේ ලයිට් ගියාට පස්සේ කොහොමද මේ හාඩ් එක සවුත් වෙන්නේ කියලා ඉතින් ඇත්තටම ලයිට් ගියම සාර්ථක සවුත් වෙන්නේ එහෙමයි ආර මෙන්න මේ ප්ලේට් එකේ ඩේට රීඩ් කරන්න තියෙන ඇක්චුවල් RAM එක කියලා ඉතින් ඇක්චුවල් RAM වෙන්නේ වල්ලගෙන තමයි ඩේට රීඩ් කරන්නේ ඉතින් අපි සාමාන්‍යයෙන් නිසි ආකාරයෙන් පරිගණක ෂට් ඩවුන් එහෙම නැත්නම් ආදර ටේක් ඔෆ් කරනකොට මේ ඇක්චුවල් RAM එක ගානට එයාගේ PDM ස්ථානට හෙල්ලලා නවතිනවා පීටීම් ස්ථානට ඇවිල්ලා පරිගණක ලබා දෙන විධාන වලට අනුව නිසි ආකාරයෙන් හෙල්ලලා පීටීම් ස්ථානට හෙල්ලලා නවතිනවා එතකොට අපි මේ ප්ලේට් එකේ සහ ඇක්චුවල් RAM එකේ හිස කීයවර ඩැමේජ් වෙන්නේ නැහැ ඉතින් එහෙම වුණාට පස්සේ ඇක්චුවල් RAM එකේ හිස ඩැමේජ් වෙන්නේ නැති වුණාම ගාන ඩේටා ට්‍රාන්ස්මිෂන් ස්පීඩ් එක හොඳ තත්ත්වයක තියාගෙන ඉන්නවා ඔයාගේ ඩේටා රීඩ්ස් ආ රයිට් කරන්නේ ඔයාගේ මේ ඇක්චුවල් RAM එකේ හිසෙන් හින්දා ඊට පස්සේ අපි ජනිකව පරිගණක ලයිට් විසන් දියරෝගේ ඒ කියන්නේ උදාහරණ විදිහ ලංකාවට පින් සිද්ධ වෙන ශ්‍රී ලංකා විද්‍යුත් මණ්ඩලයෙන් අපිට කරන උදව්වක් විදිහට නිතරම අපේ ලයිට් කපනවා ඉතින් ඒ වගේ වෙලාවට වෙන්නේ ඇක්චුවල් RAM එක ශනිකව තියෙන තැනකදී මේව නවතිනවා. ඒකට මේ ශනිකව නැවතිච්ච ගාම අර කොහොමද ඩේටා රයිට් රීඩ් රයිට් කරන අවස්ථාව නැවතිච්ච ගාම ඒක හිස කල්ලා යනවා. ඉතින් හිස කල්ලා ගියාට පස්සේ ඩේටා රීඩ් රයිට් කරන එක නවතිනවා. ඉතින් මේ වගේ වෙලාවට අපිට සිද්ධ වෙනවා. එහෙම වුණා මේ වගේ hard drive එකක් අනිවාර්යෙන් hard drive එක නිෂ්පාදිත සමාගමත් එක්ක කතා බහ කරලා ඒක වෙනම මුදලක් දීලා අපිට ඒක නැවත නැවතත් පරිපාලනය කරගන්න. ඉතින් ওই විදිහට ආවට පස්සේ එතකොට ඊළඟට පස්සේ තමයි ඔයාලට කොහොමද මේ hard drive එකේ back sectors කියන්නේ. බැක් සෙක්ටර්ස් කවුන්ටර් එකේ තියෙන තමයි බැක් සෙක්ටර්ස් කවුන්ටර් එකේ නම් මේ hard drive එක මතු පිටින් සීලින් වලට ලක් කරන ලක් වෙලා කාලයත් එක්ක මේක කාදලේට ලක් වෙනවා මොකද මේ දෙක දිගට දිගටම ලයිට් ගිය ලයිට් ටේක් ඔෆ් වෙවි යහි ආවට පස්සේ ඔයගේ ඇක්චුවල් RAM එක හිස මගින් ඔයගේ ප්ලේට් එක උඩ මේ ආකාරයට සීලින් වලට ලක් වුණාට පස්සේ තමයි බැක් සෙක්ටර් කවුන්ටර් වෙන්නේ ඉතින් අයින් බැක් සෙක්ටර් කවුන්ටර් වුණාට පස්සේ මේ hard drive එකේ අපිට එන්න එන්න ප්‍රයෝජනයට ගන්න පුළුවන් ඉඩ ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ওই දේවල් තමයි hard drive එක ගැන කතා කරන්න ඕනි උනේ. ඉතින් මේ විදිහට ගන්න hard drive එකක් ගත්තට පස්සේ කීයරවත් කවදාවත් සාමාන්‍ය hard drive එකක් නිකන් නිකරුණේ ගලවන්න යන්න එපා. නොදැනුවත්වම කරන් තියෙන හොඳම වෙලේ තමයි වාගේ තියෙන ඔය පරණ hard drive එකුණ ආසාවට ගලවලා වලන්න යන්න එපා. එහෙම වුණොත් පොඩි මුදලකින් ඔයාගේ ඩේටා රිකවරි කරගන්න තියෙන දේ ලොකු මුදලක් ගිහිල්ලා ඒ රිකවරි කරගන්න වෙනවා. ඉතින් ඕක තමයි මට කියලා දෙන්න ඕනේ බේසිකලි. ඔයාලා කිසිම එකේ hard drive එක මොකවත් දන්නේ නැත්තම්. ඉතින් මම හිතන්නේ මේ ටික වෙනද වගේ වීඩියෝස් වගේ මොකලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ මොනවද අඩුපාඩු දැක්කම කාරණිකව කමෙන්ට් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් රෝමන්ට ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් හම්බෙමු තවත් අලුත් වීඩියෝකින්. ඔයාලට සුබ දවසක්.